රවුන්ඩ් රොබින් නියමාකාර නියමකාරක වගේ කොහොමද මේ අපේ මේ ෂෙඩියුලින් කරන එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. එතකොට ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන් එක පේනවා ඔයගොල්ලන්ගේ ටියුට් එක මේ දැම්මේ. පේනව නේද? හරි. මේකේ තියෙනවා සෑම ක්‍රියාවලියකටම විනාඩියක් එක කියවන්නකෝ. සෑම ක්‍රියාවලියකටම ක්‍රියාත්මක කිරීමට નિયમિત කාලයක් ලබා දී ඇත. ඒ කියන්නේ අපි වෙනද කරේ ඉස්සෙල්ලා ප්‍රයොරිටි එක ප්‍රමුඛ ස්ථානයේ දීපු අය ගත්තා. එහෙම නැත්නම් ක්‍රියාවලියේ කාලය අනුව හොයාගත්තා. එහෙම නැත්නම් ඉස්සෙල්ලාවේ කවුද එයාට මේ ප්‍රොසෙස් වෙන්න ඉඩ දීලා ඊට පස්සේ ආයවරුනම අනිත් එක්කලා ගත්තා. ඔය තුනනේ අපි කරේ. දැන් මේකෙදි වෙන්නේ සෑම ක්‍රියාවලියකටම ක්‍රියාත්මක කිරීමට નિયમિત කාලයක් ලබා දී ඇත. ඒ කියන්නේ එක එක ප්‍රොසෙස් එකට ඒ කියන්නේ P0 ඉඳන් අපි ගත්තාන් පස්සේ හැම එකටම මේ ක්‍රියාත්මක වෙන්න යම් කිසි කාලයක් දීලා තිනව කාලයකක දැන් මේවා එන්නේ ඇත්තටම මේ තත්පරත් නෙමෙයි මිටි තත්පර ඊටත් වඩා පුංචි ඒවා ඉන්නේ මයික්‍රෝ තත්පර කොම වලින් ඉන්නේ මේ ප්‍රොසෙස් වැඩ කරන්නේ. එතකොට ඒ කාලයකක මේ තුනක් නම් හැම එකටම තුන ගාන දෙනවා. ඒ කියන්නේ ප්‍රොසෙස් එකට කොච්චර කාලි බර්ස් ටයිම් එක කොච්චර වුණාද 10 වුණාද 15 වුණාද කොච්චර වුණාද එයා එක සැරේකට වැඩ කරන්නේ තුනයි. ඊට පස්සේ ඊළඟට සූදානම් තත්ත්වයේ ඉන්න එකනව ගන්නවා. එයා තුනක් වැඩ කරනවා. ඊළඟට එකනව ගන්නවා. සමහර තුනක් නැති වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් එයාගේ බර්ස් ටයිම් එක. එතකොට දෙකක් ගන්නවා. දෙකක් වැඩ කරනවා. ක්‍රියාත්මක වෙනවා. නැවත මුලේ එකනාගේ කාලය බැලුවා එයාව ගත්තා. ওই විදිහට ටිකක් මේ හිතලා කරන්න ඕන තර්ක කරලා කරන්න ඕන කොටසක් මේක. මේකට අපි කියනවා ක්වොන්ටම් එක. ටයිම් ක්වොන්ටම් TQ කියලා හඳුන්වන්නේ. මේ කොච්චරක්ද අපේ මේ ටයිම් එකේ කියන්නේ වෙන් කරන කාලයක ක්‍රියායනයක් සඳහා කොච්චර කාලයක් වෙන් කරනවද? ඒ යාගේ ක්‍රියායනයට කොච්චර 10ක් 15ක් කොච්චර කාලයක කියා ගියත් ඒ අවස්ථාවේදී යාට දෙන්නේ කාලයකක ඔය වෙන් කරන කොටස විතරයි. ඊට පස්සේ යාව නැවත දානවා අර රැඳී සිටීම් හා සූදානම් තත්ත්වයට දානවා. ඊට පස්සේ ඊළඟට මේ ඉන්න එක්කෙනාව ගන්නවා. ඊළඟට ළඟා වෙන එක්කෙනාව ගන්නවා. එයාව අරගෙන එයාගේ ඒ කොටස් තුන ඒ කාලයකක තුන ක්‍රියා කරනවා. නැවත යාව තියනවා සූදානම් තත්ත්වේ. ඔය විදියට තමයි යන්නේ. මෙන්න මේකට තමයි කිව්වේ මතක ඇති සන්දර්භ ස්විචේ නැත්නම් කන්ටෙක්ස් ස්විචින් කිව්වේ මේ එක් ක්‍රියායනය මාරු වෙවි. සූදානම් තත්ත්වෙට තියාගන්නවා ක්‍රියායන ප්‍රොසෙස් කරන ප්‍රොසෙසර් එකට ගන්නවා. නැවත අර වර්චුවල් මෙමරි එකට තියාගන්නවා. මතකනේ යන්නේ එහෙම මාරු වෙවි කරන්නේ මේ අවස්ථාවේදී කන්ටෙක්ස් ස්විචින් එකේදී. එතකොට ඒ වගේ ගණන් තමයි ටිකක් වෙනස් අරවට වඩා මේ කල්පනා කරලා හදන්න තියෙන්නේ. හරි. මේ ඔයගොල්ලෝ දැන් මේ ටික කියව ගන්න ඕන නම් පොතේ පොඩි නෝට් එකකුත් ඔයගොල්ලෝ හදා ගන්න. මම ගානක් හදන හැටි කියලා දෙන්නම්. මේ ටික කරාම තව චුට්ටි අර තියරි කොටසක් තියෙනවා. එතකොට මේ ප්‍රොසෙස් මැනේජ්මන්ට් ඉවරයි. ඊළඟට තියෙන මෙමරි මැනේජ්මන්ට්. ඒක නම් ඕන තරම් ගණන් තියෙනවා. බැලුවද මේකේ පාස් පේපර්ස් වල ගණන් තියෙද කියලා? කවුරුත් බැලුවේ නැද්ද? දැන් ඕන පුතේ මහන්සි වෙන්න ඕන. හරි. දැන් ලෝකේ මොනවා වුණත් රටේ දැන් තත්ත්වය ඉතාම බරපතලයි කියලා දන්නවද නේද? මේ එහෙම හරිම මේ අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ අපිටත් ඔය ලෙඩ හැදේද මොනවා වේද කියන්න. ඉතින් පරිස්සම් වෙලා ඉන්න තියෙන්නේ. ඉතින් වැඩේ තියෙන්නේ මහන්සි වෙලා මේ ඕගොල්ලෝ ගෙදර හිකියා කියලා විභාගවල කිසි මේ සිලබස් වල අඩුවක් එහෙම වෙන්නේ නැහැ. මහන්සි වෙලා තමන් මහන්සි වෙලා කරගන්න තරමක් තමයි මේ ටිකේ කරන්න තියෙන්නේ. හරි. පුළුවන් තරම් වැඩ කරන්න තියෙන්නේ. ඉතින් මේ ක්ලාසස් වල එහෙම ඔන්ලයින් තියෙනව නේද මේ චේනුක? ඔව්. ඒක තමයි. ඒවා වැඩ කරගන්න වෙනවා. ඉතින් අපිට දැන් කරන්න දෙයක් නැහැනේ. මේ මෙහෙමයි කියලා අපේ මේ ජීවිතේ පස්සට යනවා. ඉතින් ඒ වුණාට අපි පස්සට යන්න හරියන්නේ නැහැ. අපි කොහොම හරි අපේ වැඩේ කරගන්න ඕන වහන්සි වෙලා. ඒකයි තියෙන්නේ. ඔන්න රවුන්ඩ් රොබින් එකේ අපි උදාහරණයක් කරමු. ඔන්න මේ තියෙන්නේ මට අද මේ දැන් දවල් දුනත් ඕගොල්ලන්ට බැරි හින්දා මම මේ නැත්තම් මේ වෙලාවට මට බෝඩ් එක ගන්න විදියක් නැහැ. බෝඩ් එකේ තමයි ඇත්තටම මේ කරලා පෙන්නන්න තියෙන්නේ. ගන්න විදියක් නැති කමක් තියෙන්නේ. හරි මේක බලන්නකෝ. ඔන්න සරල එකක් මේ. ප්‍රොසෙස් තියෙනවා හතරක්. ඊළඟට තියෙනවා arrival time තියෙනවා. birth time එක completion time ඔය ටිකනේ අපිට පුරවන්න තියෙන්නේ.
टाइम क्वांटम में का दीला थी ना तुनाई किया अरे द टाइम क्वांटम में का तुनाई इतने कोड आप इस चल ना हमारा सामान विधि ये टेम अराइवल टाइम में का बिंदु एक के ना वा यानी इस चल में वाले कराने तो कोड यावा गान अरे गे ना आपे मेवे कांदी दी मैंने मेवे विधि ये आप इटा देखा कांदी ने सिद्ध देना मनोहर देखा क्रियात्मक टाइम क्वांटम मेक देखा देना मेन मे बर्स टाइम मेक मे विधिया कड़ना एक मम्मे ऐक्टिवेशन के तव तीर दें बर्स टाइम मेक पहना दिखाई दिखाई एक दिख दिखा क्रियात्मक इट पास नैवत विन क्रिया क्रियात्मक इट पास आप हमें आगे खाले आप हम इलागे क्रियात्मक इट पास नैवते मनोहर क्रियात्मक तवा कितरू इलागे क्रियात्मक ඔය විදියට මේක කැඩෙනවා. ඒ හින්දා මම ලේසියට මෙන්න මෙහෙම ලියාගත්තා. දැන් ටයිම් ක්වොන්ටම් එක 3 නම් ඕගොල්ලන්ට 3යි 2යි 3යි 1යි මෙතන නෑ ඒක කොහොමද 2යිනේ. ඊළඟට මෙතන 3යි. එහෙම ලියා ගන්න පුළුවන්. හරි. ප්‍රොසෙස් එක, අරයිවල් ටයිම් එක, බර්ස් ටයිම් එක මෙතන මම දැම ඇක්ටිවේෂන්. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ බර්ස් ටයිම් එක කොටස් වලට කැඩලා කියන්නේ. ඊට පස්සේ මෙන්න මේකේ අපි බලමු දැන් අඳින්න පුළුවන්ද කියලා. මේක තමයි රෙඩි කිව් එක. अरे पटांगाने पी सीरो वाली पी सीरो वाली पटांगे ना उन्ना क्रियात्मक वेनवा देखा हरि द देखा क्रियात्मक वेनो कोड पुते द मै काले एक का देखे दी उन्ना बालानो को इतने टेना काटती है मै आ इन्ने पी वन इन्ने एके दी हरि द देखा मै आ देखा क्या ने काले एक का पुते मिलकर तापर के ना तापर देखना मै मैंने मै आ එහෙනම් එයාව අපිට තියන්න වෙනවා sorry ready queue එකට හරි මට මේ දාන්න දෙයි දන්නේ බලමු මේකෙන් පුළුවන් මෙන්න මෙයා අපි තියා ගන්නවා p1 තියා ගන්නවා මේකෙ මොකේද ready queue එකේ මේ ready queue එක මම අඳින්නේ ඇයි ඒ p0 පළවෙනි අවස්ථාවේ time quantum එක දෙක හින්දා මෙයා දෙකක් වැඩ කරනවා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට මට ලියන්න පුළුවන් අර අපි එදා මේ වෙන්න ලියනවා වගේ මොකද්ද ටයිම් එක මට ලියන්න පුළුවන් මෙන්න මෙතන. මෙතන අපි ටයිම් එකනේ දාන්නේ. ඔතන ටයිම් එක මට දෙන්න පුළුවන් පළවෙනි එකේදී බිංදුවේ ඉඳන් මෙයා පටන් ගන්නෙ. හරිද? මෙයා පටන් ගන්නෙ බිංදුවේ ඉඳන්. ඊට පස්සේ මේ ආගේ මෙතන p0 අවසන් වෙනවා. අවසන් කියන්නේ මෙයාව නැවත මේ ක්‍රියාත්මක වෙන්න මෙයා සූදානම් එකට ගෙනියනවා. එතකන් ඒ කියන්නේ මෙයා දෙක වෙනකම් වැඩ කරනවා. ඒක හොඳට තේරුම් ගන්න. මෙයායි කාලයකක දෙකක් වැඩ කරනවා process එක. හරිද? මෙන්න මේ දෙක ඇතුළත අපිට arrival time එක මෙන්න මේගොල්ලෝ කවුද arrival time එක එක එක්කෙනයි देखे कि ना देन ना मैं अभी ना एक याने मैं काले अतुलतर इन्ना वा पी वन नुत्ते नो पी टू नुत्ते नो हर इधर निकांग हितान्ना मुगा खारी अभी मैं बैंक को पोली में इन्नो अकेले हितान्ना को इतु कोटा फाले वे नहीं कि ना मैं मुगा खारी और ना पी के वो मैं मुना एफडी फिक्स डिपोजिट दान गया के लिए इतु कोटा මොකද කරන්නේ කාලේ කාලයකට දෙකක් වැඩ කළා එයාට කියනවා වාඩි වෙලා ඉන්න අතනින් කතා කරන්න කියලා එතකොට ඒ වෙලාවේ මේ දෙන්නත් ඇවිල්ලා එහෙනම් මොකද වෙන්නේ මේ දෙන සූදානම් තත්ත්වයේ තියෙන්නේ ඒ දෙන්න මෙයාගේ දෙක ඉවර වෙච්ච ගමන් ඊළඟ එක්කිනාට කතා කරන අරයා හැබැයි ගියේ නෑ එයාගේ වැඩේ ඉවර නෑ එයා සූදානම් තත්ත්වයේ මේ තමයි තියන්නේ මේ දෙන්නගේ පොඩි වැඩක් නම් ඒක වැඩේ ඉවර කරනකම්
අන්නේ වගේ සාමාන්‍ය මේ එකක් කරන් තේරුම් ගන්න ඕන. එතකොට පුතේ මෙන්න මේ p1 sorry p1 p2 හරිද p0 එනකොට මෙයාගේ පළවෙනි ඒ කාලයකක දෙක වැඩ කරද්දි p1 උයි p2 උයි ඇවිල්ලා කියන එක ඔයගොල්ලන්ට තේරෙනවද? මොකක් හරි ගැටලුවක් තියෙනවද කියන්නේ අන්න එතන. මේ මෙයා දෙක වෙනකම් වැඩ කරද්දී මේ දෙන්නත් ඇවිල්ලා කියලා තේරෙනවා. ඒ දෙන්න තාම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෑ නැහැ. මොකද මෙයා දෙකක් වැඩ කරනවානේ කාලය එකක මෙයා ක්‍රියා මේ ක්‍රියාත්මක වෙනවානේ ප්‍රොසෙස් එකේ. ප්‍රොසෙස් වෙනවානේ. ඒ හින්දා මේ දෙන්න ඉන්නවා සූදානම් තත්ත්වේ. දෙකෙන් පස්සේ මොකද වෙන්නේ? දැන් මේ දෙන්න ඉන්නවා. ඒ හින්දා මේ මේ දෙක වෙනකම් මෙයා වැඩ කරලා ඊළඟට ඔන්න ගන්නවා ඊළඟට ආපු එක්කෙනා. කවුද? p1 p1 ටත් දෙක දැන් මට එහෙම කරනකොට පුළුවන් මෙන්න මේක දැන් මම මේ මාක් කරන එක කපන්න. ඒ කියන්නේ මම මෙයාව දැන් මාක් කරගත්තා. පේනවද? p0 2යි. පළවෙනි දෙක එයාගේ මම මාක් කරගත්තා. දැන් මොකද වෙන්නේ? p1 ඊළඟ සූදානම් තත්ත්වයේ ඉන්නේ p1. හැබැයි මෙයාගේ තව ඉතුරු වුණා. මේ තව තුනක් තියෙනවා. හරි. එතකොට බලමු ඊළඟට එයාව දාගන්න. මේ ඉතුරු එක්කෙනාව නැවත අපි සූදානම් තත්ත්වෙට දානවා. ඔන්න බලන්නකෝ දැන් මෙතනින් ඉතුරු වුණා ඊට පස්සේ p1 p2 තාම මේ දෙකේදී මම අපහින්ද මම ඒ දෙන්න ලියාගත්තා ඊට පස්සේ මට පුළුවන් මේ ඉතුරු p0 සූදානම් තත්ත්වෙට දාන්න එයා දාන්නේ අර දෙන්නයි පස්සේ ඇයි ඒ ඇයි ඒ දෙන්න එන්නේ මේ කාලයකක දෙකේදී තමයි මේ දෙන්නත් එන්නේ මේ 1යි 2යි මෙයා ගන්න බෑ මොකද මෙයා තුනේදී නෙන්නේ මේ දෙ මේ කාලයකක දෙකේදී ඉර දෙන්න අපි දාගත්ත සූදානම් තත්ත්වෙ. ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට පුළුවන් දැන් p1ව දාගන්න මෙතෙන්ට. p1ව දාගන්න පුළුවන්. මොකද මේ කාලයකක දෙකේදී තමයි p1 උත් එන්නේ. එතකොට එයා වැඩ කරනවා කොච්චරක්ද? ඒකක දෙකක්. එහෙනම් මේ දෙකට තව දෙකක් එකතු කරාම මෙතන හතර. අපි අර එදා කරා වගේම තමයි. හරිද ඔන්න මෙතෙන්ට හතර ආවා දැන් මොකද වෙන්නේ ඔන්න මට මේ දෙකත් කපන්න පුළුවන් මං එයාවත් මාක් කරගත්ත හින්දා මේ දෙකත් කපා ගත්තම ඔන්න ඊළඟට සූදානම් තත්ත්වයේ තියෙන්නේ p2 ඇයි ඒ p2 මෙයාත් තෙන්නේ දෙකේදී හින්දා එයාගෙත් තියෙනවා දෙකක් නේද බර්ස් ටයිම් එක දෙකයි එහෙනම් ඒ දෙකත් මට මෙතන මාක් කරගන්න පුළුවන් p2 වලට අදාළව p2 වලට අදාළව එතකොට මෙයාට මං 4යි මෙතෙන්ට මං දානවා 6 දෙකක් එකතු කරලා 4යි 2යි 6 දැන් මට පුළුවන් මේ p2 ගේ කොහොමද first time එක දෙකයි එහෙනම් මට එයාව කපලා දාන්න පුළුවන් එයා ඉවරයි මේක. ඒ කියන්නේ යා යාව ආයි සූදානම් තත්ත්වයට ගෙනියන්න වැඩක් නැහෙනේ. නේද? මෙයාව ගෙනිච්ච නෑ. අපි මෙන්න මෙයාව දා ගන්න ඕනේ මේ අතරේ. දැන් p p1 දැම්මයින් පස්සේ පුතේ යාගේ තව දෙකක් ඉතුරුයිනේ. නේද? එහෙනම් එයාව අපිට සිද්ධ වෙනවා සූදානම් තත්ත්වයට දාන්න. අපි බලමු ඊට කලින් කවුරු හරි එනවද කියලා. ඔන්න ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන 6 වුණා. නේද? p2 ඔන්න දැන් මෙයා මං කැපුවා. මේ කපලා තියෙන්නේ. උඩ ආයි අපිට ගෙනියන්න ඕනේ නැහැ. ඔන්න ඊට පස්සේ බලනවා දැන් මොකද වෙන්නේ ඊට පස්සේ ඉන්නවා p0 ගේ තව ඉතුරු තියෙනවා p3 තියෙනවා එහෙනම් අපි මොකද කරන්නේ p3 එන්නේ තුනේදී ඔන්න එතන චෙක් කරන්න වෙනවා මෙයා එන්නේ තුනේදී කාලයකක තුනේදී තමයි එයා එන්නේ ඒ කියන්නේ කාලයේ තුනේදී නේද ඊට කලින් මෙයා දෙකේදී ඉවරුණායින් පස්සේ ඊළඟට ආයි මෙයා පටන් ගන්නවා තව දෙකක් මෙයා දෙකේදී ඉවර වෙන්නේ එහෙනම් මෙයා ඉන්නවා සූදානම් තත්ත්වේ. එහෙනම් අපිට සිද්ධ වෙන්නේ p3 ගන්න කලින් මෙයා තුනේ දිනෙන්නේ. මෙයා ගන්න කලින් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ p0 ගන්න. ඔන්න එතනක් මේ
පටලැවෙන්නේ නැති වෙන ගන්න ඕනේ කියන්නේ මෙතනට සූදානම් තත්ත්වයේ දැන් ඉන්නවා අපේ P3 එයාව අපිට ගන්න වෙනවා එයා ගන්න හැබැයි P0 ගත්තයින් පස්සේ P0 ගේ මෙන්න මේ දෙක දාගත්තයින් පස්සේ තමයි P3 ව ගන්න වෙන්නේ හරිද ඇයි P3 තුනේ දෙන්නේ මෙතන එතකොට P0 ගේ හරිද මෙන්න මෙයා එතකොට මෙතන කීයද එන්නේ 8යි P0 ගේ මෙතන 6යි 2යි 8 වෙනවා ඒ කියන්නේ මෙන්න මේ දෙකත් මට කපලා දාන්න පුළුවන් හරිද ඔන්න ඊට පස්සේ P3 P3 එනවා එයාගේ 3 දී එන්නේ ඒ හින්දා අපි ආව ඊළඟට ගන්නවා මෙයාගේ දෙකයි ඉස්සෙල්ලම කාලයකක දෙකක් වැඩ කරනවා එහෙනම් මම මෙතන P3 දානවා ඒත් එක්කම තව ඔන්න ඉතුරුණා කවුද P0 ගේ එක ඉතුරුණා P1 ගේ තව දෙකක් ඉතුරුණා හැබැයි P0 ද P1 ද ඊළඟට එන්නේ කියන එක අපි බලාගන්නේ කොහොමද මෙයා හතරෙන් පස්සේ තමයි මෙයා එන්නේ මෙයා එන්නේ P1 එන්නේ දෙකෙන් පස්සේ එහෙනම් මුලින් වැඩ කරන්න ඕනේ මෙන්න මේ P1 තමයි කලින් ගෙන්න ගන්න ඕනේ. එහෙනම් අපේ සූදානම් තත්ත්වයේ තියෙන්නේ කවුද? මෙතන අපිට දාගන්න වෙන්නේ P1ව. එයාව තමයි ඊළඟට තර්ක කර කර කරන්න ඕනේ. හරි. මෙයාව ඊළඟට එනවා. ඊට පස්සේ සූදානම් තත්ත්වයේ තියෙනවා අපි. මෙන්න මෙයාව කවුද? P දැන් මෙයා දාගත්තේ නැහැ නේද? අපි P3 දාගමු මෙතෙන්ට අපි ඉස්සෙල්ලම් P3 දාගමු P3 කියන්නේ යාගෙත් තියනවා කීයද දෙකක් කියන්නේ මෙතෙන්ට 8යි 2යි 10යි හරිද ඔන්න 10යි කියන්නේ මට මෙයාවත් කපල් දාන්න පුළුවන් මොනවා කැපුවා එයත් කැපුවා ඊට පස්සේ අපිට ඉතුරු වෙනවා එයාගෙත් එකක් ඉතුරු වෙනවා එයාගේ එකක් ඉතුරු වෙනවා මෙයාගේ මෙයාගෙත් එකයි මෙයාගේ දෙකයි දැන් කවුද අපි දැන් P1 උත් දාගමුකෝ මෙතන පුළුවන් අපිට P1 දාගන්නත් නේද P1 ගේ තව තියෙන දෙකයි දැන් එයත් දාගත්තාම මෙතෙන්ට එනවා මෙතෙන්ට 12යි නේද P1 12යි ඊට පස්සේ කවුද එන්නේ මෙයා එනවා 2යි 2යි 4යි 1යි 1 ඒ කියන්නේ 4 ඉවර වෙච්ච ගමන් එන්න ඕනේ කියන්නේ මෙන්න මෙතෙන්දී කවුද මෙන්න මේ හරියේදී එන්න ඕන නමුත් දැන් මේ ටික වැඩ කරයින් පස්සේ කියන්නේ මෙයාව ගන්නවා අපි කීයේදීද මෙන්න මෙයාව සූදානම් තත්ත්වයට ගන්නවා P 0 P 0 සූදානම් තත්ත්වය කියන්නේ එයා ඊළඟට එන්නේ P බිඳුව විදියට එයාගේ අවසාන එක වෙනුවෙන් නේද ඒ කියන්නේ මෙතෙන්ට අපිට 13 දාන්න පුළුවන් මෙන්න මේ එක තමයි මම මේ ඇන්දේ මට එයාවත් කපල දාන්න පුළුවන් දැන් ඊට පස්සේ මොකද වෙන්නේ ඔන්න ඊළඟට කවුද ඉන්නේ කියලා බැලුවාම අපිට දෙන්නෙක් ඉන්නවා නේද P1 හරි දැන් P0 නුයි නෑ අපි එකක් දාපු එකක් ලිව්වේ නැද්ද P1 ගේ දෙකම මේ දෙකක් දැම්මනේ පුතේ නේද මම මේ P1 ගේ මේ දෙකක් දැම්මනේ ඔන්න මෙතෙන්දී එක මං කැපිලා නෑ මේක කපන්න එතකොට එතන යත් හරි එක්කෙනා ඉතුරු වෙන්නේ නේද එතකොට මෙයා කියන්නේ මේ ආවේ මෙයා තුනේදී මේ දෙකක් ගියා එතකොට එයා පහේදී වගේ තමයි එයාව සලකන්න වෙන්නේ ඒ කියන්නේ මෙන්න මේ අවසානයේදී වෙන්නේ P3 හොඳට කල්පනා කරලා ඒක කරන්න වෙනවා චුට්ටක් දෙක තුනක් කරනකම් කොහොමද ආවේ කියලා හිතා ගන්න බැරි වෙනවා හැමදෙස්සම arrival time එකේදී ඉස්සෙල්ලා එන එක්කෙනා අරගෙන time quantum එක අනුව වෙන් කරගෙන ගන්න ඕනේ
ready queue එකේ තියාගෙන ඊළඟට එන එක්කෙනාව තියාගෙන එහෙමයි කරන්න. උඩ චුට්ටක් කල්පනා කරලා කරන්න වෙනවා. මේක මොකද්ද 14. මෙතන ඉරක් අඳින්නත් ඕන. ඔව් 14 දි තමයි නවතින්නේ. අපි බලමු. හරි ඒ පාටින්ම වෙන්න ඕනේ. එතකොට මේක තේරුණාද? දැන් නැවත කියන්නම්. ඔන P0 තමයි අපේ මුලින්ම arrival time එක බිඳුවේදී එන කෙනා. Time quantum එක 2යි කියලා දීලා තියෙනවා. එතකොට අපි P0 ගන්නවා arrival time එක බිඳුවයි. මේකේ පළවෙනි එක අපි මේක ලියාගත්තා මෙහෙම. අපිට පහසු වෙන්න ලියාගෙන burst time එක පහේ එක්කෙනාගේ පළවෙනි කාලයකක දෙක මම ලකුණු කරා P0 දෙකයි කියලා. ඊට පස්සේ මේ දෙක ඇතුළත එනවා P1 සහ P2 දෙන්නම්. arrival time එක මේ දෙක ඇතුළත තමයි එන්නේ. ඒ හින්දා මේ දෙන්නා අපි සූදානම් තත්ත්වයේ තියාගත්තා P1 P2. තියාගෙන මෙතනින් ඉතුරු වෙනවා තව ඊළඟට තව දෙකේ P0 එකක් ඉතුරු වෙනවා. එයාවත් මම ලියාගත්තා. හරි සූදානම තත්ත්වයට යාව දැම්ම. මොකද යාව දිගට වැඩ කරන්න බෑ. ටයිම් ක්වොන්ටම් එක දෙකේම තමයි තියෙන්නේ. එහෙනම් ඊළඟට අපි ගත්තා P1 ව. නේද සූදානම් තත්ත්වයේ ඉන්න P1 වල ගත්තා. යාගේ දෙකයි එහෙනම් හතරයි. ඊට පස්සේ ඊළඟට ඉන්නේ P2 එයාව ගත්තා හයයි. ඊට පස්සේ ඔන්න අපේ P0 ඉන්නවා සූදානම් තත්ත්වයේ. ඊළඟට මෙන්න මෙයා ඊළඟට එනවා. ඉතුරු දෙකක් තියෙනවා මේ ඉතුරු දෙක තියෙනවා මෙයාගේ arrival time එක මෙයා වෙන්නේ ඉස්සර වෙලා ඒ හින්දා දැන් මේ දෙකේ කෙනාගේ දෙක ඉවරයිනේ ඒ හින්දා යාගේ ප්‍රශ්නයක් නැහැ P1 තමයි ඉස්සර වෙලා එන කෙනා එහෙනම් එයාව දාගත්තා ඊළඟ අවස්ථාවට ඊට පස්සේ මොකද වෙන්නේ මෙයාගේ තව එකක් ඉතුරු තියෙනවා ඊළඟට P3 වලට වඩා P0 තමයි කලින් ඇවිල්ලා ඉන්නේ එක්කෙනා එතකොට එයාගේ එක එතන දාගත්තා එතකොට අවසානයේදී එන P3 ගේ එක අවසානයට දාගත්ත. ඕක තමයි පියවර ටික. පැහැදිලි වුණාද? මොකද උනේ? කවීෂට තේරුණාද අපහැදිලි වුණාද මොකද උනේ කෝ කුකුත් කියන්නේ ටිකක් තේරුණාද ඕ ටිකක් ඇත්තටම ටිකක් ඉතින් අර වගේ ලේසි නෑ අර වගේ එකපාරට තර්ක ගන්න විදියක් නැහැ මේක මේ කොටස් විදියට අරගෙන තර්ක කරලා රෙඩි කියුබ් එකට දාන්නේ මොකද්ද එහෙම හිතලා එහෙම තමයි ගන්නෙ හරි හරි ඔයගොල්ලෝ මේ දැන් මේ අඳ ගන්නකෝ ඉස්සෙල්ලා මෙන්න මේ ටික මොනවද ප්‍රශ්න විදියට අඳින්න පස්සේ වගුව පුරවමු ප්‍රශ්න විදියට උදාහරණයක් කියලා ප්‍රොසෙස් එකයි A T නුයි B T නුයි ඇඳලා මෙන්න මේ ටික විතරයි කියන්නේ process ATBT ඊපස්සේ මේ අගයන් ටික විතරක් දාන්න කිස්සෙල්ලම් පොඩි වගුවක් ඇඳගෙන අර ටික පස්සේ අඳිමු ගන්න හදද්දි ඊළඟට යටින් ලියන ටයිම් ක්වොන්ටම් එක TQ සමානයි 2යි
විනාඩි 10කින් පුදේ කට් වේවි ආපහු ලොගින් වෙන්න එහෙම උත් මේ ටික විතරක් ලියා ගන්න ප්‍රොසෙස් A T B T දේලා P 0 බිංදුව 5 P 1 1 4 P 2 2 2 P 3 3 3 ඔහොම ලියාගෙන ඊට පස්සේ ටයිම් ක්වොන්ටම් එක 2යි කියලා ලියාගෙන යටින් ලියන්න ඉහත වගුව සඳහා ඉහත වගුව සඳහා ready q මොකක්ද ඒක සිංහල වචන සූදානම් පොලිමද කිසි නෝට් එකක් ඇරි චුට්ටක් බලන්න ඒක හරි ready q සහ grand chart එක අඳින්න අඳින්න වගුවට අදාළ ඉතුරු තීරු සම්පූර්ණ කරන්න ඉතුරු තීරු ටික ලිව්වේ නෑනේ යටින් ඇඳගෙන සම්පූර්ණ කරමු අර දෙක ඇඳලා ඉතුරු තීරු සම්පූර්ණ කරන්න කියලා මේ දෙක අඳගන්න මේ කුඩිය වෙඩි කිව් කියලා ලියන්න පුතේ ලියන්නම ඒක රෙඩි කිව් මේක ග්‍රෑන්ඩ් චාට් මෙතනත් ලියන ප්‍රොසෙස් කියලාත් ලියවෙන්න ඕන මේ සයිස් එක අඩු කරන්න දෙන්න ප්‍රොසෙස් කියලා ලියන්න හරි මේ පහලින් පෙන්වන්නම් පුතේ මේ එක මෙතන උඩින් එන්න ඕන ප්‍රොසෙස් කියනක මේක නම් මේ අර සමානව මේ අඳින්න පුළුවන් 2 4 6 8 එහෙම නෙන්නේ එතකොට මේ 13 ඉඳන් 14 වෙනකන් විතර එකක් තියෙන්නේ ඒක පොඩි ටිකක් පොඩියට අඳින්න අනිත් ඒවට සාපේක්ෂව අනිත් ඒවට සමානව අඳින්න පුළුවන් හරි ඊට පස්සේ පල්ලේ හයෙන් වගුව ඉතුරු තීරු ටිකක් අඳින්න ඇක්ටිවේෂන් කියලාත් අඳින්න මේක මේ තීරුව එහෙම අත්‍යවශ්‍ය නැහැ ඕගොල්ලන්ට අර පැහැදිලිනේ එක නේද දෙක එතකොට ඉතුරු කොච්චර ඉතුරුද කියලා හොයාගන්න පුළුවන් නේ අපි දාන එක කපා ගත්තාන් පස්සේ ඒකයි මෙහෙම එකක් ඇන්දේ මම ඒ ටික අයින් කරන්න දෙයක කපපු එක අපෝය කොමයි වුණා කපුවට කමන්නේ නැහැ මේක අයින් කරන්න කිව්වොත් මේ ඔක්කොම අයින් වෙනවා මේ හන්දර ඉවර වෙලා බලන්න ඔය වගුව පුරවන්න කම්ප්ලීෂන් ටයිම් ටර්න් අරවුන්ඩ් ටයිම් වේටින් ටයිම් රෙස්පොන්ස් ටයිම් එතකොට ඕකේ රෙස්පොන්ස් ටයිම් එකයි වේටින් ටයිම් එකයි වෙනස් වෙනවා වෙනද අපි හැමදාම ආව එකම ගියන්නේ
ओके बालान को ओके बनास चुना හරිද අර ටික පුරවනවද තේරෙන්නේ නැද්ද මොකද සමීකරණ ටික මතකයිනේ කම්ප්ලීෂන් ටයිම් එක ගන්න අපිට මේකෙන් බලන්න කම්ප්ලීෂන් ටයිම් එක හොයන්නේ කොහොමද දැන් වෙනද නම් කෙලින්ම මේක ඉවර වෙච්ච වෙලාවනේ දැන් මේක නැවත නැවත ඇවිල්ලා තියෙනවා මේ මේ ටික ඇඳගෙන ඉවරද කියන්න මැසේජ් එකක් හරි එවන්න हरिद හරි ටීචර් හරි දැන් බලන්න කම්ප්ලීෂන් ටයිම් එක දැන් P0 නම් එක තැනක නෙවෙන්නේ තියෙන්නේ නේද එයා දෙක වෙනකන් ගිහිල්ලා ඊට පස්සේ නැවත මෙතන 8 වෙනකන් කියනවා නැවත මෙතන 13 වෙනකන් තියෙනවා එහෙනම් කම්ප්ලීෂන් ටයිම් එක වෙන්නේ මොකද්ද අවසානයේදී එයා ඉවර කරපු විනාඩියක් ඉන්නේ මේක අර ටික මකලා පෙන්නන්න එයා අවසානයේදී ඉවර කරපු තැන ඒ කියන්නේ 13. තේරුණාද? කම්ප්ලීෂන් ටයිම් එක වෙන්නේ මෙන්න මෙයා මේ මොකද්ද P0 අවසානයේදී ඉවර කරපු තැන කියන්නේ ආ මෙතන පොඩක් වැරදි දැඳිලා තියෙනවා. P0 P1 P2 මෙතන P1 මේ ගොඩ මාරු වෙලා හිටේ මෙතන එන්න ඕනේ P0 මෙතන මම අර කොපියක් දාන්නේ නැත් එතකොට පොඩක් මාරු වෙලා මේකෙම බලමුකෝ මෙතන එන්න ඕනේ හරි මෙතන එන්න ඕනේ P0 වලට පස්සේ අපිට එන්න ඕනේ P3 ඔතන මෙතන 3නේ ඊළඟට ඊළඟ එකේ එන්න ඕනේ පේනවනේ දෙක